ඉංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් පුහුණුකරුවා බවට පත්වෙච්ච බ්‍රෙන්ඩන් මැකලම් ගැන අපි හොඳින්ම දන්නවා. මොකද ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් වෙන්නට ගන්නේ ඉංගලන්තේ, නැත්නම් ලෝකෙම කිව්වත් නිවැරදි. බාස්බෝල් විදිහට මේක වෙනස් වෙන්නට ගන්නේ බ්‍රෙන්ඩන් මැකලම් සහ බෙන් ස්ටෝක් නායකයා විදිහට ඉංගලන්ත කණ්ඩායම බාරගත්තට පස්සේ. ඉතින් මේක බේස්බෝල් එහෙම නෙමෙයි. ගොඩක් කට්ටිය මේකට යක් මාරු කරගන්න මේ බාස්බෝල් කියන නම ක්‍රිකට් ලෝකෙට අලුත්. වේගෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දුවට පහර දීම අලුත් නොවුනට, ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් සනත් ජයසූරිය, මැතිව් හේඩන්, ඇඩම් ගිල්ක්‍රිස්ට්, ටීඑම් දිවිෂාන් මේ වගේ ක්‍රීඩකයෝ වේගෙන් පන්දුවට පහර දීපු ක්‍රීඩකයෝ. නමුත් තනි තනි ක්‍රීඩකයෝ තමයි ඒක සිද්ධ කළේ. ඒ කියන්නේ කණ්ඩායමක් විදිහට, සංකල්පයක් විදිහට වේගෙන් පන්දුවට පහර දීලා අර තරඟයක් ජයපරාජයකින් තොරව අවසන් වීම වළක්වා ගැනීම සංකල්පයක් විදිහට ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් මේ බාස්බෝල් කියන සංකල්පයේ ප්‍රධාන අරමුණ තමයි ටෙස්ට් තරඟයක් ජයපරාජයකින් තොරව ටෙස්ට් තරඟ අවසන් වීම වළක්වා ගැනීම. හොඳම උදාහරණය තමයි ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟාවලිය. ඒකෙදි දවස් 4න් තරඟ අවසන් වුණා. ඒකෙදි මම කලිනුත් කතා කරා එහෙම අවසන් වෙන්න හේතුව තමයි එංගලන්ත කණ්ඩායම බාස්බෝල් නැත්නම් වේගෙන් පන්දුවට පහර දීම කියලා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ දුර්වලතාවය තියෙනවා. නමුත් අපිට කිසිම අවස්ථාවක් එන්නේ නැත්තේ, ඒ කියන්නේ අපි දන්නවා මේ තරඟ පස්වෙනි දිනයටවත් ඇදගෙන ගියා නම් අල්ලල්ල ඉඳලා මොකක් හරි කරගන්න තිබ්බා. අල්ලන්න අවස්ථාවකුත් නැහැ. මොකද දින දෙකක් අල්ලල්ල ඉන්න බෑ, අනිවාර්යෙන් දැවි යනවා. ඒ නිසා තමයි මේ තරඟ ඔවුන් ජයග්‍රහණය කරන්නේ ඒ වේගෙන් පන්දුවට පහර. ඉතින් මේක සංකල්පයක්. බාස්බෝල් කියලා කියන්නේ වේගෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දුවට පහර දීම, ජය පරාජයකින් තොරව තරඟ අවසන් වීම වළක්වා ගැනීම කියන අරමුණ මත ක්‍රීඩා කරන අලුත් රටාවක් තමයි මේ බාස්බෝල් කියලා කියන්නේ. එතකොට මේ බාස්බෝල් පටන් ගන්නෙ මැකලම් සහ බෙන් ස්ටෝක් කියන එක තමයි නැවතත් මතක් කරන්න තියෙන්නේ. ඉතින් 2022 මැයි මාසයේදී තමයි එංගලන්ත කණ්ඩායම සමග බ්‍රෙන්ඩන් මැකලම් එකතු වන්නේ. එදා ඉඳලා තමයි එංගලන්ත කණ්ඩායම බාස්බෝල් ගහන්න පටන් ගන්නෙ. අපේ මතක ඇති ශ්‍රී ලංකාවේ හිටපු පුහුණුකරුවා ක්‍රිස් සිල්වර්වුඩ්ගේ ඉවත් කිරීම මත ඔවුන් ඉවත් කරා ඔහුව. ඊට පස්සේ තමයි බ්‍රෙන්ඩන් මැකලම් ගන්නෙ. තාමත් මැකලම්ට අවුරුදු 42 කිව්වහම ඇත්තටම අපිට හිතෙන්නේ නැහැ මොහුට තාම ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන් මට්ටමේ හොඳ පෙනුමක්, ශාරීරික යෝග්‍යතාවයක්, මේ හැමදේම පරිපූර්ණ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් නැත්තම් ප්‍රවීණයෙක්. ඒකේ කතන්දර දෙකක් නැහැ. ඉතින් එහෙම බලපුවම අපිට හොඳට මතකයි බ්‍රෙන්ඩන් මැකලම්ව. මොකද ශ්‍රී ලංකාවට එහෙම හොඳට ලකුණු ලබාගත් ක්‍රීඩකයෙක්, වේගෙන් ලකුණු ලබාගත් ක්‍රීඩකයෙක්, තරඟ 400කට වැඩි ක්‍රීඩා කරලා තියෙනවා ජාත්‍යන්තර තරඟ. එතකොට ලකුණු 15,000කට කිට්ටුව ලබාගෙන තිබෙනවා. ටෙස් ශතක 12ක්, එක් දින ශතක 5ක්, 20යි 20 ශතක දෙකකුත් ලබාගෙන තිබෙනවා. ඉතින් එහෙම ගත්තහම මොව අතිවිශිෂ්ට ක්‍රීඩකේ. ඒ කතන්දර දෙකක් නැහැ කඳුරකින්ෙක් විදිහට. ඉතින් කොහොම හරි වැඩේ කියන්නේ දැන් අපි දන්නවා මැතිව් මොට් ඕස්ට්‍රේලියානු ජාතිකයා එංගලන්ත කණ්ඩායමෙන් ඉවත් වෙනවා කියලා ප්‍රකාශ කළා පුහුණුකරුවා විදිහට. ඒ කියන්නේ ක්‍රිස් විල්වුඩ්ගේ පස්සේ පුහුණුකරුව දෙන්නෙක් පත් කරා. සුදු පන්දුවට මැතිව් මොට්, ඒ වගේම බ්‍රෙන්ඩන් මැකලම් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට තමයි එංගලන්තය පත් කළේ. ඒතර මොට් ඉවත් වුණාට පස්සේ අපි දන්නවා කුමාර් සංගක්කාර ගැනත් කියවුණා. විශේෂයෙන් ජෝස් බට්ලර් වැඩියෙන්ම සමීපයි කුමාර් සංගක්කාරට IPL කණ්ඩායම නිසා. ඒ වගේම කුමාර් සංගක්කාර ඉන්නේ එංගලන්තයේ, වැඩිපුර එංගලන්තයේ සහ පදිංචි එංගලන්තයේ අපි දන්නා තරමින්. ඒ නිසා ඔහුට පුහුණුකරුවා වෙනමා නම් බාධකයක් තිබ්බේ නැහැ. ඒකටයක් ඔහුට පහසු ගතියක් තිබ්බ නිසා ගොඩක් කතා වුණා, ඔහුත් යම් යම් ප්‍රකාශ කරලා තිබ්බා. නමුත් ඔන්න අවසානයේදී එංගලන්ත ක්‍රිකට් පරිපාලනය විසින් තීරණය කළා තියෙනවා ටෙස්ට් පුහුණුකරුවාම සුදු පන්දුවේ නැත්නම් එක් දින සහ 20යි 20 තරඟ රටාවේ පුහුණුකරුවා බවට පත් කරන්නට. එතකොට හැබැයි ඒක මේ ඉතාම ඉක්මනින් වෙන දෙයක් නෙමෙයි. කියන්නේ දැන් තීරණය ගන්න සැප්තැම්බර් මාසේ වුණාට සැප්තැම්බර් මාසෙම මේ වැඩේ පටන් ගන්නෑ. ඔහු සුදු පන්දුවේ පුහුණුකරුවා බවට පත්වන්නේ 2025 ජනවාරි මාසේ ඉඳන්. එතකොට අපි දන්නවා ICC තරඟාවලි 3ක් හමුවීමට නියමිතයි එංගලන්තයට සහ බ්‍රෙන්ඩන් මැකලම්ට. ඒ කියන්නේ ICC චැම්පියන්ස් කුසලානේ ඉස්සලාම හම්බ වෙයි. ඊට පස්සේ 2026 2020 ලෝක කුසලානේ ඉන්දියාව සහ ලංකාවේ තියෙන ලෝක කුසලානේ. ඊට පස්සේ 2027 එක් දින ලෝක කුසලානේ කියන ලෝක කුසලානේ නැත්නම් ICC තරඟාවලි 3ක් හමුවීමට නියමිතයි බ්‍රෙන්ඩන් මැකලම්ට.
ඉතින් මෑත කාලයේදී වෙනසක් සිදු කළා. ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ආකල්පමය වෙනසක් සිදු කළ වුණු කරුවෙක් විදිහට ඔහුට සෑහෙන ලොකු තැනක් තියෙනවා කියන එක අපි කවුරුත් දන්නවා. ඉතින් 2024 මේ ඉතිරි මාස ටික. ඉතින් තව මාස 3ක් 4ක් ඉතිරි. ඒතර මේක කවුද කරගෙන යන්නේ කිව්වහම එංගලන්ත හිටපු ක්‍රීඩක ප්‍රවීණයෙක් වෙන මාකස් ත්‍රිස්කොතෙක්ට වැඩ බලන පුහුණුකාරීත්වය ලබා දීලා තිනවා සීමිත පන්දු අතර තරඟවල එංගලන්තේ. ඒතර මැතිව් මොඩ් ඉවත් වෙලා තිනවා. ත්‍රිස්කොතෙක් තමයි වැඩ බලන්නේ ජනවාරි වෙනකන්. ජනවාරි ඉඳලා බ්‍රෙන්ඩන් මැකලම් බාර ගැනීමට නියමිතයි එංගලන්ත කණ්ඩායම. එතකොට දැන් කට්ටිය කතා වෙන දෙයක් තමයි මම මේ කියන්නේ. ජාත්‍යන්තර මාධ්‍ය සහ ඔය අපිට ආශ්‍රිත මාධ්‍ය කතා වෙන දේ තමයි දැන් 2020ත් එක් දිනත් මේ රටා දෙකත් එංගලන්තේ බාස්බෝල් වෙන්නට යනවා කියලා. ඉතින් කොහොමත් ඉතින් එක් දින සහ 2020 කියන්නේ ජයග්‍රහණය වෙනුවෙන්ම ගහන ක්‍රීඩාවක්. නමුත් ඉතින් අපි දන්නේ නැහැ මොන වගේ අප්‍රෝච් එකක් මොහු එතනට මොන වගේ ආකල්පමය වෙනසක් සිදු කරයිද කියලා. ඉතින් අර කතාවට කට්ටිය කියනවා ටෙස්ට් බාස්බෝල් කලා වගේ එක් දිනයි 2020ත් බාස්බෝල් වීමට නියමිතයි කියලා. ඉතින් කතාව ඇවිල්ලා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව නම් අනිවාර්යයෙන්ම ලෝකේ වෙනස් කරපු පුහුණුකරුවා තමයි බ්‍රෙන්ඩන් මැකලම්. මොකද කණ්ඩායමක් විදිහටම බාස්බෝල් ගහන්න පටන් ගත්තේ ඔහු සහ බෙන් ස්ටෝක් නිසා. නැත්නම් තනි තනි ක්‍රීඩකයන් අතීතයේදී ක්‍රීඩා කරලා තියෙනවා, ඒක අනිවාර්යයි. මොකද ටෙස්ට් තරඟ ජය පරාජයකින් තොරව අවසන් වීම වළක්වා ගැනීම තමයි මේකේ මූලික අරමුණ බවට පත් වෙන්නේ. ඉතින් ඒක ඔවුන් සාර්ථක වෙලා තියෙනවා. ඔබට පේන ඇති දැන් ටෙස්ට් ලෝක ශූරතාවේ වේගයෙන් ඉදිරියට පැමිණෙනවා. අවසානයේ ඉඳලා අවසාන කොදෙව් සහ ශ්‍රී ලංකා තරඟාවලිය ජයග්‍රහණය කරගෙන. ඉතින් ඒ නිසා අපිට ඉතාම උනන්දුයෙන් බැලිය හැකි ටෙස්ට් ලෝක ශූරතාවයක් තියෙනවා කියන එක කියන්නට ඕනේ. 2025 ලෝක ශූරතාවේ අවසාන මහතරඟ ක්‍රීඩා කිරීමට නියමිතයි. ඉදිරියේදී ලෝකයේ සෑහෙන ටෙස්ට් තරඟ තියෙනවා ඉදිරි මාස කිහිපයේදී ක්‍රීඩා කිරීමට මෙවර ලෝක ශූරතාවේ. ඉතින් දැන් ටෙස්ට් රටාව සෑහෙන උනන්දුයෙන් බැලිය හැකි සහ කම්මැලි නැති තැනක් බවට පත් වෙලා තියෙනවා. පකිස්තානයේ පරාජයට පත් කළා තියෙනවා බංග්ලාදේශය. ඉතින් ඒකත් පෙරලිකාර ජයග්‍රහණයක්. ඉතින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවෘත්ති මැවෙන්නට පටන් ගන්න තියෙනවා. ඒක ඉතාමත් හොඳ ලක්ෂණයක්. මොකද ටෙස්ට් ක්‍රිකට් කියලා කියන්නේ සෑහෙන විඳින්න පුළුවන් තරඟ රටාවක්, කෙටි රටාවක් වගේ නෙමෙයි. ඉතින් ඒක නැවතත් ලෝකේ ජනප්‍රිය වීම ඉතාමත් හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට අපිට. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, සීනු ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.